මහණෙනි මේ ලෝකයේහි දූෂිත හිත ඇති පුජ්‍යලයක මම නුවණින් දකිමි. ඔහු ඒ කාලයේදී කලුරිය කළේ නම් ගෙනෙන ලද යමක් බිම තබාද ආන් ඒ වගේ ඔහු උසල ගින් තිබ වගේ නිරය උපදිනවා. පින්වත්නි මේකින් හරි පැහැදිලිව උගන්වනවා දැන් අපිට මේ මේ කාරණාව හම්බෙන්නේ මේ පදුට්ට පුජ්‍යල කියන සූත්‍රයේදී. දැන් මිනිස්සු කියනවා නේද මේ ඔබ අහලා ඇති පදුට්ට චිත්ත කියලා වචනිකුත් ධර්මයේ තියෙනවා. මේ පදුට්ට කියලා කියන්නේ මේ දූෂිතයි කියන එක. දූෂිත හිතක් තියෙන පුජ්‍යලයක් ඒ අවස්ථාවේ කලුරිය කළොත් ඔසවා ගින් තැබුවා වගේ නිරය උපදිනවා. එහෙනම් පින්වත්නි දැන් ඔබයි මමයි මැරෙන වෙලාව දන්නේ නැහනේ. දැන් මේ බණ කියන අතරේ බණ අහන අතරේ මැරෙන්න පුළුවන් නේ. රෑ නිින්දිදි මැරෙයිද දන්නෙත් නැහනේ. එතකොට අපේ ඊළඟ භවයේ නිරයගාමී වෙන්න ප්‍රබලම හේතුවක් තමයි මොකද්ද? පදුට්ට චිත්ත ස්වභාවය. ඒ කියන්නේ දූෂිත හිතකින් ඉන්න එක. එහෙනම් අපිට සිද්ධ වෙනවා මොකද්ද? හැම මොහොතකම ප්‍රසන්න චිත්ත වෙන්න. පැහැදුණු හිතින් ඉන්න. ප්‍රසන්න හිතකින් ඉන්න. දැන් මේ පින්වත්නි ඔතන මේ දූෂිත වෙන්නේ මොන වගේද අපේ හිත? අපේ හිත දූෂිත වෙන්නේ. දූෂිත වෙන්නේ නොයෙකුත් ආශාවන්ගෙන්. ඒ වගේම මේවා නොලැබීම නිසා ඇතිවන මනෝභාවයන්ගෙන්. ඉතින් ද්වේෂයෙන් ඒතර මේ දෙකම කලමනාකරණය කරගත නොහැකි වෙන්නේ ඇයි? මෝහය නිසා. එහෙනම් රාග දේශ මෝහ නිසා තමයි අපේ හිත පදුට්ට චිත්ත කියන තැනට පත් වෙන්නේ. හැබැයි පින්වත්නි මේ ලෝකේ පවතින රාග දේශ මෝහ හැමෝම ගාව තියෙනවානේ. දැන් නිවන් දැක්කේ නැති පුජ්ජිරෝ ගාව. එතකොට මේ දෛනික ජීවිතයේ අද්දකීම් සාමාන්‍ය ලෝකයේ අද්දකීම් අපි සිහියෙන් කල්පනාවෙන් ප්‍රඥාවෙන් නොදකින නිසා ඒක හිත දූෂ්‍ය කරගෙන ඉන්න සඳහා යොදා ගන්නවා. එහෙනම් මේ රාගෙන් තෙත් වෙච්ච ද්වේෂෙන් ඇවිලිච්ච හිත දැන් බලන්නකෝ අද මිනිස්සු ගත්තාම හරිම පීඩාකාරීව. දැන් අපි හිතමුකෝ හේතු කුමක්වත් ආර්ථික ප්‍රශ්නයක් පිළිබඳව ඔබට තියෙනවා කියලා දූෂිත වෙච්ච මනෝභාවයක් බලන්නකෝ මේ දේවල් පිළිබඳව හරි අප්‍රසන්න හැඟීමකින් ඔබ ඉන්නේ නිතරම. මේ කවුද විසඳෙයිද දන්නේ අපි කොහොම ජීවත් වෙන්නේ කියලා. හොඳ ඔය ඇස්සේ මැරෙන්න වෙයිද? දැන් මේ රටේ ලෝකේ ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් මේ ආර්ථික අපහසුතා සියලු මිනිසුන්ට දැනෙච්ච යුගයේ මිනිසු මැරුන් නැද්ද? මීට වඩා අමාරු වෙලාවෙත් මිනිසු මැරුණානේ. එතකොට මේ මැරිච්ච මිනිසුන්ගේ මනෝභාවය තුළ තමන්ගේ දරුවෝ තමන්ගේ ගෙවල් දොරවල් තමන්ගේ ආර්ථිකය පිළිබඳව ඉටු කරගන්න බැරි වෙච්ච බලාපොරොත්තු ටිකක් හිර වෙලා තියෙන්න ඇතිනේ. එහෙනම් පින්වත්නි ඒ බඳු මොහොතක මේ යාමත් භයානකයි නේද? ඒ බඳු මොහොතක මේ යාමත් භයානකයි. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ බාහිර සාධක අභ්‍යන්තර ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්නේ. දැන් බාහිර සාධක වලට අපි ඒවා සම්මුති ලෝකයට යහපත් විදියට හසුරුවා ගන්න අපිට පුළුවන් දේ කරන එක වෙනම දෙයක්. හැබැයි ඒක අභ්‍යන්තර ප්‍රශ්නයක් කරගත්ත ගමන් උසරගින් තිබ්බ වගේ නිරයට වැටෙනවා නම් ඒකේ කල්පගණන් ඉන්න වෙනවා නම් ඒකේ අවුරුදු ලක්ෂ ගණන් විඳවන්න වෙනවා නම් මොකද්ද මේ හිතේ අමාරුවේ තියෙන තේරුම? මොකද්ද මේ දූෂිත හිතේ තියෙන ලාභය? ඒක නිසා පින්වත්නි හැම මොහොතකම දැන් ඔබට පුජ්‍යලිය කරන වැඩ හින්දා ඔබට ලැබෙන්න තියෙන දෙයක් නොලැබෙන හින්දා එක් ඔබට සමහර දේ ලැබෙන හින්දා ඇති කරගන්න දූෂිත තත්ත්වයක්. දැන් ලොකු ආසාවක් හිතේ තියාගෙන ඒ පිළිබඳව පුපුර ඒක නැති වෙයි කියලා බයෙන් ඉන්න එකත් හරි භයානක තත්ත්වයක්. සමහර දේවල් මිනිසුන්ට ලැබුණාම ඒ ලැබිච්ච දේ නැති වෙයි කියලා ලොකු බයකින් ඉන්නේ. හිතාස්සේ ලොකු බයක් තියෙන්නේ තමන්ට මේ දේ අහිමි වෙයි, තමන්ගේ මහත්යන් නොමගෙයි, තමන්ගේ නෝනා නොමගෙයි, තමන්ගේ ගෙදරට හොර හතුර පණි, මේ වගේ නොයෙකුත් සිතුවිලි හිතේ නිතර උපදිනවනේ. පින්වත් මේක ලෝක ස්වභාවයනේ. හැබැයි ඒ වගේ මොහොතක අනේ මට මේක නැති වෙයිද දන්නේ නැහැ. නැති වුණොත් මම මොකද කරන්නේ? මට එතකොට නම් ජීවිතේ වැඩක් නැහැ. මං එහෙම වුණොත් නම් මැරෙනවා. ඔයා නැත්තම් මම මැරෙනවා. මේ මගේ ළමයාට කරදරයක් වුණොත් මම මැරෙනවා. මගේ මේ ගෞරව නාමයට හානියක් කරොත් ඒ මම නම් ඉන්නේ නැහැ. වොන් ඔය වගේ හිතන්නකෝ මිනිස්සු ඇති කරගන්න වෙතයි කියලා හිතන දේවල්. වෙලත් නැහැ වෙතයි කියලා හිතන දේවල්. ඒ මොහොතෙත් මනස දූෂිතයිනේ. එතකොට
මෙන්න මේ වගේ රාගය පදනම් කරගෙන නැත්නම් කැමැත්ත පදනම් කරගෙන ඇති කරගන්න කැමැත්ත පදනම් කරගෙන ඇති කරගන්න සිතවිල්ලක එක. එහෙනම් පින්වත්නි මේ දූෂිත තත්වයන් අපි කොයි විදිහට නැතුව වෙන විදිහකට කිව්වොත් එම ද්වේෂයෙන් රාගයෙන් මෝහයෙන් ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් කුහකකමෙන් මාන්නෙන් අදිමාන්නෙන් අවමාන්නෙන් මේ වගේ නොයෙකුත් ආකාරයේ ඊටාම මේ දුර්වල චිත්ත ස්වභාවයන් පසුතැවීම වෙන මේ වගේ තත්ත්වයක් තියෙන වෙලාවක මලුත් මොකද කරන්නේ ඒක නිසා පරිස්සම් වෙන්න වෙයි මොකක් කරන්නද හැම වෙලාවකම ප්‍රසන්න හිතක් ඇති කරන් ඉන්න මරණ වෙලාව දන්නේ නැහනේ ඒකනේ බුදුහාඳුරු වදාලේ මහණෙනි ප්‍රසන්න හිතින් යහපත් සිතින් සැතපෙන්න ඔබ රැය පහන් වෙන්නට කලින් මියදුනොත් ඒත් සුගතියක උපදීවි උදේ ඉරු නැගුණාම හිතන්න මේ තමයි මගේ අන්තිම දවස කියලා යම් මේකින් දහවල් දවසේ ඔබ මිය ගියොත් ඔබ සුගතියක උපදීවි